මගේතන වෙන සැකරමින් බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට ආවේ පළවෙනි දවසේ මට මතකයි තාමත් ඒ වගේ දෙයක් කරපු මදුර දැන් පොදු ජන පෙරමුණෙන් නෙමෙයි මේව රිද්දපත් වෙලා ඉන්නේ මේ වෙලාව රට බාර ගන්න කවුරුත් හිටියේ නැහැ නිල විපක්ෂ විදිහට සජිත් ප්‍රේමදාස මහත්තයා හර්ෂිත සිල්වා මහත්මයාගේ උපදෙස් මත බාරගත්තේ නැහැ ඒ කාලේ පෞගේ කාල ගොඩ වෙදකම් කළා නෙමෙයි බිත්තියට හේතු කුඩුපට්ටම් වෙලා ගියේ සිත්ත උනත් ඇත්ත කියන්න ඕන මිනිස්සුන්ට සමහර දේවල් රජයක් විදිහට අපි කළ යුතු දේවල් කරේ නැහැ. එතකොට ඔය නිකන් නාඩගම් කරන ඔය වහරු අල්ලන්න යනවා වාහන පෙන්නන ගොම්පාට් සම්දර්ශනනි කර කර හිටියේ. අපි ඒ කාලේ මලගෙදර ගිය මිනිස්සු අපි දිහා බලන්නේ නැහැ. අපිත් එක ලොකු අමනාපකින් හිටියේ. රාජපක්ෂ වරුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වයෙන් මේ සියලු දෙනාම එකතු වෙලා තමයි රනිල් වික්‍රමසිංහතුමාට මේ සහයෝගය දුන්නේ. මේ අද ඡන්දෙල්ලන කාටවත් තමන්ගේ පින්තූරේ ගන්න ඡන්දයක් ඉල්ලන්න පුළුවන් වාතාවරණයක් රටේ දුන්නේ නැහනේ. නාමල් රාජපක්ෂ මහත්මයාට තමන්ගේ පින්තූරයක් ගාලා පෝෂණය කළා ගන්න පුළුවන් මොනවද? ඇයි 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 රනිල් වික්‍රමසිංහ මහත්මයා ෆේල් වුණේ? ඇයි ඔවුන් ජයග්‍රහණය අනුරගේ බේකල් විශ්වාස කළා යම් කිසි තැනකට ආවේ කියන්නේ අනුර කොච්චර දක්ෂද බොරු කියන්නේ. ඒ කියන්නේ මේ මාලිමා කියේ බොරු කියලා? නෑ ඉතින් නාර්ථ බොරු කියන්නේ බොරු නෙමෙයි. බොරුත් මිනිස්සු කියනවා මේ වගේ බොරු අර. ඒ කියන්නේ අනුර බේකල්. ඒක ලංකාවේ ඒ කියන්නේ බොරුවේ අන්තයේ ගියවොත්ම අනුර බේකල්. මගේ ජනාධිපතිතුමා අද අනුර කුමාර දිසානායි. මම 2020 පාර්ලිමේන්තුව යනකොට මම හැර පාර්ලිමේන්තුවේ 225 කවුරුත් කිව්වේ නෑ දෙන පර්මිට් එක ගන්නෙ නෑ කියලා. මම ලිඛිතව මේ පර්මිට් එක එපා කියලා ලියුවා. මම තමයි නාර්ද හොයලා බලන්න මේ පාර්ලිමේන්තුවේ දැනට අඩුවෙන්ම වරප්‍රසාද විදපු මිනිහා එවන මම අනුර කුමාර දිසානායක මැතිතුමා ඇතුළු සියලුම දෙනා මෙතෙක් දීපු සියලුම වාහන බලපත්‍ර අරන් තිනවා රටක් පාලනය කරන එකයි සෙල්ලම් ගැප් පාලනය කරන එකයි දෙකක් තුවන් ස්මාර්ට් කරන්න නම් ස්මාර්ට් බෝඩ් එකකින් බෑ